හලෝ, කොහොමද ඔගලන්ට? සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා. මම ආදරෙන් පිළිගන්නවා මගේ channel එකට, Simply Elegant with Angie channel එකට. ඉතින් අපි අද කතා කරමු කොහොමද ඉලෙක්ට්‍රිසිටි බිල් එක මම අඩු කරගත්තේ කියලා. මම ඔයගලන්ට අවසානයේ මේ වීඩියෝ එක අවසානයේ පෙන්වන්නම් මගේ ගිය මාසේ ඉලෙක්ට්‍රිසිටි බිල් එක සහ මේ මාසේ බිල් එක කොහොමද තියෙන්නේ කියලා. ඒතර ඔයගලන්ට හොඳටම බලා ගන්න පුළුවන් කොහොමද මම මේක අඩු කරගත්තේ කියලා. ඉතින් දැන් මම මේ උදෙන්ම චුට්ටක් වෙහෙවර කාලගුණයේ තියෙන වෙලාවේ වල්සූරියකාන්ත මල් ටිකක් කඩා ගන්න තමයි යන්නේ මගේ කුස්සියේ ෆ්ලවර් පොට් එකට දාන්න. ඉතින් අදතුරු අපි කතා කරමු කොහොමද ඉලෙක්ට්‍රිසිටි බිල් එක අපි කන්ට්‍රෝල් කරගන්නේ කියලා. ඉතින් මම හිතනවා ඔයගලන් හැමෝටම අවබෝධයක් ඇති කියලා. පහුගිය පෙබරවාරි 16 වෙනිදා ඉඳලා අපේ විදුලි බිල 66%කින් වැඩි වුණා. ඒ අනුව මෙන්න මේ විදිහට තමයි අපේ විදුලි බිල් ගාස්තුව වැඩි වුණේ. ඉතින් අපි ඇත්තටම හිටියේ කලින් 90120 කියන කාණ්ඩේ. ඉතින් ඕගොල්ලන් දැනටමත් දන්නවනේ ඕගොල්ලන් මොන කාණ්ඩේට අයිති වෙන කට්ටියද කියලා. මට ඕන කරේ ඊට පහලින් තියෙන කාණ්ඩයට අයත් වෙන්න. ඒ කියන්නේ 60-90 කියන කාණ්ඩයට. ඉතින් ඒ කාණ්ඩයට අයත් වෙන නම් ඉස්සෙල්ලාම මමගේ විදුලි පරිභෝජනය අඩු කරන්න ඕනේ. ඒක නිසා මම බැලුවා මම අනිවාර්යෙන් දවසට පාවිච්චි කරන්න ඕනේ මොන ඉලෙක්ට්‍රික් අයිටම්ද සහ මට අයින් කරන්න පුළුවන් ඉලෙක්ට්‍රික් අයිටම් මොනවද කියලා. ඒ විදිහට මට තේරුණා මම අනිවාර්යෙන්ම මල්ටි කුකර් එක උදේට හැමදාම බත් වෙන මම පාවිච්චි කරන එක මම අනිවාර්යෙන්ම පාවිච්චි කරන්නම ඕනේ. ඒ වගේම ෆ්‍රිජ් එක දවසින් වැඩ කරනවා. ඒක කොහොමත් හැම ගෙදරකම එහෙමනේ. ඉතින් ටීවී එක හවස 6න් පස්සේ විතරයි. එක ෆෑන් එකක් දවසින් වැඩ කරනවා. අනිත් ෆෑන් එක හවස 6න් පස්සේ තමයි හුඟක් වෙලාවට වැඩ කරන්නේ. ඒ වගේම ලයිට්ස් ගැන මම හරිම කන්සර්න් වුණා. ඒවා දාන එක ඕෆ් කරන එක ගැන සහ අයින් කරන්නත්, ඒ කියන්නේ මම පාවිච්චියේ අවම කරන්නත් තීරණය කරපු දේවල් කීපයක් තියෙනවා. ඒ තමයි අවන් එක, ටෝස්ටර් එක සහ එයාර් ෆ්‍රයර් එක. ඒ වගේම අයන් එක පාවිච්චි කරන එකත් අපි අවම කරා. අපි කලින් හැමදාම උදේට තමයි ඉතින් අවශ්‍ය ඒවා අයන් කරලා ගත්තේ. ඒ වෙනුවට අපි ඉරිදට හැමෝගෙම අවශ්‍ය කරන ඇඳුම් ටික අපි දන්නවනේ සතිය ඕන වෙන දේවල් ටික. ඉතින් ඒ ටික අයන් කරලා තියන්න පුරුදු වුණා. ඒ වගේම එයාර් ෆ්‍රයර් එකයි ටෝස්ටර් එකයි මේ මාසේ ඔන් කරේම නැහැ. බිල් වැඩි වෙන විදිහ බලා ගන්න ඕන නිසා. ඉතින් ඔයා මේ ඉලෙක්ට්‍රික් බඩු පාවිච්චි කරන එක අවම කිරීමත් එක්කම විදුලි මීටරේ ගාවත් තියෙනවා පොඩි වැඩක්. ඒ කියන්නේ මෙන්න මේ විදිහට ඔයා විදුලි මීටරේ ගාවට ගියාට පස්සේ අන්තිමට තියෙන ඉලක්කම් තුන අරගන්නකෝ. දැන් 18655න් අන්තිමට තියෙන ඉලක්කම් තුන අරගෙන ඒක කොහෙද සටහන් කරගන්න. දැන් අපි ඉස්සෙල්ලාම සටහන් කරගත් දවසේ 562ක් තමයි තිබුණේ. ඉතින් ඒ විදිහට වැඩි වෙන විදිහට ඒක අඩු කර කර ඒ එන අගයන් දින ගානෙන් බෙදලා තමයි අපිට තේරුණා දිනකට ඒකක තුනක් විතර වගේ වැය වෙනවා කියලා. දැන් මේ ඔයගලන්ට පේනවා ඇති 18 වෙනිදා මම 648ක් කියලා ලියාගත්තා. ඒ ලියාගත්තේ 18 වෙනිදා අපිට ඉලෙක්ට්‍රිසිටි බිල් එක ආවට පස්සේ. එතකොට මේ මාසේ 18 ඉඳන් මම හරියටම විදුලි බිල ආපු දවසේ ඉඳන් මම පටන් ගත්තා. දැන් ගිය මාසේ මම අතර මැදින්නේ පටන් ගත්තේ. එතකොට විදුලි බිල මම අවසානයේ ඔයගලන්ට දානම් බලන්න මේ මාසේ යුනිට් 86ක් තමයි අපිට වැය වෙලා තිබුණේ. ඉතින් දැන් මේ ඕගොල්ලන්ට පේන විදිහට අපිට වැය වෙච්ච යුනිට් 86 ගත වෙච්ච දින 30න් බෙදුවහම දවසකට මට යුනිට් 3කටත් අඩු ප්‍රමාණයක් තමයි ගිහින් තියෙන්නේ. ඉතින් අන්න ඒ විදිහට යුනිට් 3කට ටාගට් කරන්න එපා. මොකද 3 වැඩි කිරීම 90ක් වෙන නිසා 90 චුට්ටක් භයානකයි. 90න් එහාට පනින්න පුළුවන් නිසා එතකොට ඕගොල්ලන්ට නිකරුණේ වැඩි මුදලක් ගෙවන්න වෙනවා. ඒක නිසා දවසකට යුනිට් 3ටත් අඩු ප්‍රමාණයක් වැය කරන්න ඕගොල්ලන් වග බලා ගන්න. වගේම තමයි ඔය යුනිට් 86 ඇතුලේ මම එකම එක පාරක් අවන් එක විනාඩි 50ක් විතර පාවිච්චි කරා. මට මතක විදිහට කේක් එකක් බේක් කරන්න. ඉතින් ඒක විතරයි ඇඩිෂනලි මම පාවිච්චි කරේ මං අර මුලින් කීපේවට අමතරව. ඉතින් මම දැන් මේ අවසානට ඇඩ් කරලා තියෙන්නේ මගේ පෙබරවාරි සහ මාර්තු මාසයේ විදුලි බිල්පත් දෙක. ඉතින් ඔයගොල්ලන් බලන්න ඒ දෙකේ වෙනස කොහොමද කියලා. ඉතින් ඒකත් එක්ක අද මගේ වීඩියෝ එක අවසන් කරනවා. ආයෙත් දවසක අපි හම්බෙමු තවත් දෙයක් ගැන කතා කරන්න.